මට මතක ඇති කාලේ මගේ පුංචි කාලේ මම එකම දවසක් හීනේ ඇවිද්දා. හැබැයි ඉතත් මම දැන් මේක මතක් වෙනවා මම කල්පනා කරේ එදා මම ඇවිද්දෙත් අපේ ගී ඉස්සරහ වැටයිනි දිවිච්ච මහා කොස්ගසත් එක්ක ඒ කොස්ගහ ගාවට තමයි මම හීනේ ගිහින්. අදත් මම කල්පනා කරනවා මොකද ඒ උනේ කියලා. මායි තාත්තා ඒ කැන්දී එකට බුදිය ගන්න. තාත්තා මම නැති වුණාම තේරුණාම තාත්තා ඇවිල්ලා බලනකොට මම කොස්ගහ ගාව. ඒ තිබිච්ච කොස්ගහ අපේ කුසගින්න බොහෝසේ නිවාරු කොස්ගහ. ඒ හින්ද වෙන්නේ මම හීනෙන් හරි ඒ ගහට ප්‍රණාමය පුද කරන්න වෙන්නේ කියන්නේ. අපේ තාත්තා නැටුම් ගුරුවරේ මාසේ පඩිය ලැබෙන නියමිත දවස් දින හතරකට පෙර ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ කාල පරිච්ඡේදයේ ගෙවන්න මේ වැටයින තිබිච්ච කොස්ගස් දෙක තුන අපේ අම්මට විශාල වශයෙන් පිහිට උනා. අපේ දුමේ තිබුණා බදපු කොස් ඒ වගේම රස කැවිලි විදියට කන්න ඕන වුණාම පැණි ටිකක් දාලා පිටි ටිකක් දාලා ඒක හදලා දුන්නා. කඩෙන් ගෙනල්ලා කනවා වෙනුවට ගේ ඇතුළේ තිබිච්ච දේවල් වලින් ඒ වුමනා එපාකම් සම්පූර්ණ කරගන්න අපේ අම්මලා පුරුදු වෙලා අපිට තියෙනවා මේ මේ පොළොවට තියෙනවා වහා වාසනාවන්ත ගස් කීපයක්. මීට පෙර කියුණා පොල් ගහගෙන අපේ අම්මලා පොල් ගෙඩිය බිඳ ගමන් ඒකේ වතුර ටික දිව්වා. ඒ නිසා අපේ අම්මට තාත්ත රාජ්‍ය නැටුම් කණ්ඩායමේ හිටිය රටවල් 30000ක විටින් විට ගියා. රාජ්‍ය නැටුම් කණ්ඩායමේ සමාජිකයෙක් හැටියට. හැබැයි එහෙමයි කියලා ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තාත්තා ඇවිල්ලා යන වාරයක් පාසා අම්මා දරුවෙක් තමගේ බඩට එක් කරගන්න. අපේ පවුලේ පස් දෙනයි. ඒ පස් දෙනාම නිර්මාණය වෙන්නේ අපේ අම්මලාගේ තිබිච්ච යහපත් ආහාර ජීවන සංස්කෘතිය නිසා. අද ඇමරිකන් කාරයෝ විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා පොල් වතුර වල තියන අගය අපිට කියලා දෙනවා. ඒගොල්ලෝ කියලා දෙන්න කලින් අපේ අම්මලා ඒක දැනගෙන හිටියා. දරු ඵල සම්භාවිතාව වැඩි වෙනවා කියලා දැනගෙන හිටියා. ඒ නිසා කවදාකවත් පොල් ගෙඩිය විදලා වතුර ටික නිකන් නිකුරු මේ පොළොවට එකතු කරන්නේ නැහැ. ඒ ජීවන රටාව ජීවන සංස්කෘතිය හැදෙන තිබුණේ ලෙඩ රෝග වලින් තොරව ජීවත් වෙන්න බලාගෙන. කවදාකවත් මේ කුස් ගහට රසායනික පොහොර දෙන්නේ නැහැ. කවදාකවත් මේ කුස් ගෙඩියේ බැරළුවක් තියෙනවා කියලා කවුරුවත් කිව්වේ නැහැ. රසායනික තියෙනවා කියලා කවුරුවත් කිව්වේ නැහැ. ස්වභාව ධර්මය මේ කුස් ගහ අපට දුන්නේ ඒකේ උපරිම පළ දෙලා. උතුර ජනතාව තල් ගසට ගස ගැන කතා කරනවා. ඒකේ තියෙන ප්‍රයෝජන ගැන මේ පොල් ගස ගැන කතා කරනවා. ඔය හැම ගහකටම වඩා අපේ ජීවිතයට ගොඩාක් ප්‍රයෝගී වෙනවා මේ කොස් ගස. මේකට බත් ගහ කියලා කිව්වේ නිකන් නෙවෙයි. ඒක අපි ජීවිතයෙන් අත්විඳින දෙයක්. යම් දුෂ්කරතාවයක් මතුවෙච්ච දවසක බත් වෙනුවට පිහිටට එන එකම ආහාරය බවට පත් වුණේ මේ කොස්. මේක විලාසිතාවක් බවට අපි පත් කරන්න ඕන. මේක අපේ ජීවන රටාවේ වැදගත් අංගෝපාංගයක් බවට අපි පත් කරන්න ඕන. අපේ තරුණ පරම්පරාවට අපේ ඒ කාලේ තිබුණ වැලි කොස් කියලා කිව්වේ මේ ඒකේ නමාරු කාලෙක පාවිච්චි කරන්න කොස් ටික වැලි වල දාලා අංගගෙන තියාගෙන දුබේ තව ටිකක් තිබුණා. ඒ හැම දෙයක්ම මේ කොස් කුලේ පවා දැන් මම හිතන්නේ ඒ වගේ විදියට පාඩයක් පාරේ කරනවා. මේක හැම දෙයක්ම අපේ ජීවිතවල එක එක අවදි වලට ඕන කරන උත්තේජනය දුන්නා. ඒ නිසා වැන්දට පවුනේ මේ ගහට සමහර විට අපේ අමාරුම කාල පරිච්ඡේද අපි පහු කරලා තින්නේ මේ ගහට පිසිද්ද වෙනවා. එහෙම ගහක් දැන් ඔහේ තියෙනවා. වැටුනොත් ගෙඩියක් කපාගෙන රැඳෙනක් හදාගෙන කාලා නතර වෙනවා. දැන් ඉන්න පරම්පරාව මම දැන් ඔස්සට කඩවල් දාන්නේ නැහැ. ඔස්සට වල තියෙන ගුනේ දන්නවනම් නොකා ඉන්නේ නැහැ. ඔය තරුණ පරපුරට තියෙන ගොඩාක් අමාරු කන්න තියෙනවා ඔස්සට ටිකක් හොදට කෑවා. ඊටෝඩා කියන්න මට තේරෙන්නේ. ඒ නිසා මේ හොඳ දේවල් තියෙනවා. ඒ දේවල් තියාගෙන අපි වෙන වෙනම පස්ස හොයාගෙන යනවා. අපේ මුතුන් මිත්තන් ඔබ දන්නවා මේ රටට ආවෙනික සටන් කලාවක් තිබ්බා. සමහරු එකට අංගම් පොර කියනවා, සමහරු අංගම් කලාව කියනවා, එක එක නම් වලින්.
ඒ මුතුන් මිත්තන් ඒ සටන් කලාව හදාරපු මුතුන් මිත්තෝ විවාහ වුණේ ඒ ඥාන પરම්පරාවෙම අය සමග විතරයි. ඒ ඥාන පර සම ඥාන પરම්පරාවල අයත් එක්ක විවාහ වුණාම ඔවුන්ට ඒ සටන් කලාවේ තියෙන අද්භූත දේවල් එක නිලයක් යන්තම් ගැලුවම මැරෙන මරන්න පුළුවන් වෙන තව කෙනෙකුට කවදාකවත් ඒක කරන්න බැරි ඒ විවිධ විදිය අරුම පුදුම දේවල් කරන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරේ ඒ සමජාන පරපුරෙන් විවාහ වීම නිසා කියලා ඔවුන් විශ්වාස කරා. ඒ නිසා සුද්ධ මොකද කලේ ඒ ඥාන પરම්පරාව තියෙන ඔක්කොම මරලා දැම්මා. ඒ නිසා යංගම් පුර සටන් කලාව ඒ પરම්පරාවේ પરම්පරාවට අප සටන් කලාව අපට අහිමි වුණා. අද තියෙන්නේ කියන් නෂ්ඨාවිශේෂ ප්‍රමාණයක් විතරයි. ජයසිරි මහ බෝධිය රැකේ යංගම් සටන්කාරයෝ මේ රටේ දිවිච්ච සුදු අධිරාජ්‍යවාදීන්ට උඩ රට අල්ල ගන්න බැරි කදී ඒ සටන්කරුවන් කැවුම් ගෙඩිය කියන්නේ අපේ හදිසියෙත් ආහාරයක් හැටියට ගන්න කැවුම විතරක් නෙවෙයි හාල් පිටි වලින් හදපු කැවුම තුවාල වුණොත් ඒ තුවාලෙට බැඳලා තියාගන්න ප්‍රතිකාර ක්‍රමයක් හැටියටත් මේ කැවුම් ගෙඩිය පාවිච්චි කළා අපේ සටන්කරුවන්. ඒ නිසා අපේ හැමදේම අපේ දෙහෙත අපේ ආහාරය මේ ඔක්කොම අපේ තිබුණේ ආහාර සංස්කෘතිය ඇතුලේ. ඖෂධයේ තිබුණේ ආහාර සංස්කෘතිය ඇතුලේ. ලෙඩ රෝග වලින් තොර මිනිහෙක් නිර්මාණය කරන්න පුළුවන් ආහාර සංස්කෘතියක් අපිට තිබුණේ. අද විදේශිකයන්ගේ ආහාර සංස්කෘතිය පස්සේ අපි හදාගෙන යනවා. ඔබට පේනවා වසංගතයක් ආවම මරණ අනුපාතය සාමාන්‍යයෙන් වැඩි අපරදිගද පෙරදිගද ඔරොත්තු දීමේ හැකියාව වැඩි ප්‍රතිශක්ති කරන හැකියාව වැඩි අපරදිගද පෙරදිගද කියලා ඔබට තේරෙනවා. පෙරදිගේ හැකියාව වැඩි අපරදිග අම්මා කෙනෙක් මෞඛිරි දෙන්නේ බොහොම කෙටි කාලයක්. අපේ අම්මා කෙනෙක් මෞඛිරි දෙනවා දරුවා උරන තාක් කාලයක්. දැන් ඉන්න අම්මලා වැඩි වැඩි දැන් ඉන්න අම්මලා ඉවර කරනවා නෙවෙයි අම්මලා තින්නවා දැන් උරන තරක්. නමුත් මම සාමාන්‍යයෙන් අවුරුදු මට මතකයි 5ක් විතර වෙනකම් බිව්වා. අන්තිමට මොනවාද චිත්ත ජාතියක් ගාලා තමයි මේක නම් නැවැත්තුවා. මම විශ්වාස කරනවා ඒ බීපු කිරි බීපු ඒ අම්මගේ මව් කිරි බීපු එකේ හයිය තමයි අපිට තාමත් මේ තියෙන්නේ. ඒකට අර යුරෝපීය අම්ම කෙනෙක්ගෙන් විදියට මාස දෙක තුනක් හම්බෙලා ඊට පස්සේ මම වෙන කිරියකට මාරු වුණා නම් මං හිතන්නේ මට මේ මම හිතන යම්කිසි ශක්තියක් තියෙනවා නම් ඒක එහෙම තියෙන්නේ. ඒ නිසා අපිව ගොඩනගලා තියෙන අපේ හොඳ ආහාර රටාවක් ජීවන රටාවක් අපේ පැරණි විසින් අපිට උරුම කරලා දුන්නා. අපිට හොඳ ඖෂධ ක්‍රමවේද තිබුණා. ලෝකයේ බොහෝ විද්‍යුත් මනාවක පල කරනවා 2035 විතර වෙනකොට ලෝකයේ ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. ඒ අනාගතයේ එන ආහාර අභියෝගෙ මුහුණ දීම සඳහා අපි අපේ බොහෝ ක්‍රමවේද සොයාගත යුතු තියෙනවා සපයාගත යුතු තියෙනවා. අපේ රටේ ඉන්නවා විශාල ජනප්‍රිය නරු වීඩියෝ වෙන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාව වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඔය පොත්තු මීගේ වගේ දේවල් දැන් මේගොල්ලෝ ඉඳලා ප්‍රවර්ධනය කරනවා විලෝ ගුණයක් නැති අනුගයක් විසක් ගුණයක් නැති ජරා කෑම ඒවා ප්‍රවර්ධනය කරන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි මේ කොස් ආශ්‍රිත නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ප්‍රවර්ධනය කරන්න ඒකේ සන්නාම තානාපතිවරයෙක් හැටියට හිතන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන කවුරුවත් ඉන්නවද කියලා අපි බලාගෙන ඉන්නවා. මේ රටේ ජනමතයේ කිරී බලපෑමක් කළ හැකි ප්‍රතිරූපයක් තිබෙන චරිත එයාට පුළුවන් ශ්‍රේෂ්ඨතාවයෙන් ඉදිරිපත් වෙන්න කොත්තුමී වෙනුවෙන් පෙනී ඉන්නවට වඩා මහත්තර මහතානිසංස ලැබෙනවා. මේ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න ඔවුන්ගේ ඒ ප්‍රතිරූපය යොදා ගන්න පුළුවන් නම් යොදා දෙන්න පුළුවන්. අපේ රූපවාහිනී නාලිකා තියෙනවා මුළු උදේ වරුවම කරන්නේ වස්ස කවණේ ලෝකේ දියුණුවෙච්ච රටවල ඒ රටවල් වල තියෙන ආවේණික නිෂ්පාදන ආවේණික පළතුරු ආශ්‍රිත ආවේණික කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත අලුත් කෑම වර්ග හදන එක තමයි ලෝකේ දියුණු රටවල් වල ඒ උදේවරුෙන් ප්‍රවර්ධනය කරන්නේ. අපේ අය අර මොකද්ද සුත් කැටයක් දම්වන පුරුදු කරලා පොඩි උන් ටික ඔක්කොම පිළිකාර වලට ගාල් කරනවා. ඒ සුත් කැටේ දරන වැඩි කන්න පුළුවන් කියලා. ඊළඟට අර ශරීරයට අහිතකර බොහෝ රසකාරක දේවල් පුරුදු කරනවා. එක එක කිෆ්ලා විල කිෆ්ලාට ඒ සමාගමේදී උපදෙස් අනුව ඒව කවනවා.
පොඩි දරුවෝ ඒව බලාගෙන ඉඳලා ඒවත් තමයි කෑම කියලා හිතාගෙන කන්න පටන් ගන්නවා. අවුරුදු 12 15 වෙනකොට අන්න පිළිකාරෝහණ පොඩි පැටවුන්ගේ පිරෙන්න පටන් ගන්නවා. ඔය උදේ වරුව කියන්නේ රූපවාහිනී නාලිකාවල මේ රටේ දරුව මරණ වරුවක්. මේ රටේ දරුව මරණ වරුවක්. මම අභියෝග කරනවා එක නාලිකාවකට hali පුරුවන් නම් ඉදිරිපත් වෙන්න. සතියේ එක දවසක් එක උදේ වරුවක එක පැයක් මේ රටේ කොස් ආශ්‍රිත නිෂ්පාදන අගයතු කරපු නිෂ්පාදන මේ රටේ ජනගත කිරීම සඳහා පුළුවන් නම් ඉදිරිපත් වෙන්න සමාජ සත්කාරක සේවාවක් හැටියට සැලකලා. මම හිතන්නේ එහෙම සමාජ සත්කාරක සේවාවක් බාරගනි කියලා මොකද ගුවන් කාලයට මිලක් තියෙනවා. ඒගොල්ලෝ සමාජ සත්කාරක සේවාවක් කියලා බාරගන්නේ සුගාමියක් ආව බඩු ටිකක් බඩුත් අපෙන් ගන්න. බඩු ටිකක් අපෙන් ගන්නවා ඒගොල්ලෝ නාලිකාවේ නම දාලා ලොරියක් දාලා කරනවා. අහවල් නාලිකාවේ මහා සමාජ සත්කාරයක්. බඩු බාර දෙන්න කියන්නේත් අපිට ඒගොල්ලෝ කරන්නේ අර ලොරි කුලියේ ගියක් ගන්න හිතුවා. හරියටම. හැබැයි ගන්න ප්‍රචාරය අර බුදුන්ගේ ගානේ හිටපු දානපති කියලා හිතන මට්ටමෙන් ප්‍රචාරය ගන්නවා. ඇයි මේ නාලිකාවලට බැරි ඔය උදේ වරුව මේ රටේ දරුවෝ ලෙට්ටු කරන වරුව මේ රටේ අම්මලා පිස්සු කරන වරුව ඒ උදේ වරුව මේ රටේ දෑ අවශ්‍යතාව වෙනුවෙන් මේ රටේ ආහාර සංස්කෘතිය 28ට ගැනීම වෙනුවෙන් මේ කොස් වගේ අපට ස්වභාව ධර්මය දීපු මහා ආහාර ඒවා නව්‍ය කරන නිර්මාණ නිෂ්පාදන එනකොට ඒවා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇයි මේ උදේ වරුවේ එක විනාඩි 15ක් දෙන්න බැරි මේ ඔය සම්ප්‍රේෂණ එහෙම නැත්නම් ඔය තරංග මහදැනයටයි තරංග ඔය රූපහානි නාලිකා ගුවන්විදුලි නාලිකා ඔක්කොම පෙන්වන්නේ ඔක්කොම පෙන්වන ඒ ඔක්කොම පෙන්වන්නේ මේ රටේ මහදැනයටයි දේපොළ තරංග ඇයි මහදැනය වෙනුවෙන් එක විනාඩි 10ක් නියම ආහාර සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් දෙන්න බැරි සමාජ වගකීම් තියෙන්නේ අනිත් අයට විතරද ඊට අහපන් රෑ හතාමාරට අටාමාරට අර පෙන්වන්න පටන් ගන්නවා ඉන්දියානු මසාලා ටෙලිනාටි දීකුත් ඒක අර උදේ කාපු ඒවා පත්තියන් වෙනවා රෑට ඒක දිහා බලන්න ඒ නිසා අපි මේ මෙතනින් එළියට එන්න ඕනේ මෙතනින් එළියට එන්න නම් අමාරු වෙනුණා අපේ අලුත් නව්‍ය පරපුරට මේ ආහාර සංස්කෘතිය අරන් යන්න ඕනේ. කෘෂිකාර්මික නිෂ්පාදන නව තාක්ෂණයේ මුසු වෙච්ච අලුත් නිෂ්පාදන බවට පෙරලන්න ඕනේ. අපේ දරුවෝ පුරුදු වෙච්ච කෑම රටාව දැන් ওই කොස්වලින් ගොත්තුරු ටික හදනවා. ඒ ගොත්තුරු කිය කෑම අර ගොත්තුරු කිය වගේ මේ පහුවෙදු දෙයට උකුත් අමාරුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කොස් ආශ්‍රිත විවිධ වූ නිෂ්පාදන ඉදිරියේදී අපි මේ අපේ සමාජයේ ප්‍රචලිත කිරීම සඳහා ඉතාම දැඩි කැපවීමකින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.